ඒ තියෙනවා ගම්පහ වැඩ මද්දුමට. දැන් අර කලින් පුවතක සඳහන් වුණා මේ කැලණිය නාලක ගොඩෙහි වාට පැවරීම පිළිබඳව. අතරේ නාලක ගොඩේ මහත්මයා තමයි වැඩිම ඡන්ද ගත්තේ. වුණාට ගම්පහ සම්පූර්ණ වැඩ බලන්න දැනට සමගි ජන බලවේගය මේ දිස්ත්‍රික් මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීමේ පූර්ණ බලය පක්ෂ බහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුබ බණ්ඩාර මහත්මයාට පැවරීම පිළිබඳව තමයි අපට මේ දකින්නට ලැබෙන්නේ අකිත පෙරාගේ වාර්තාවක් තුළ. ඒකම දිවයින මුල්පිටු සිරස්සල අතර තවත් එකක් තමයි මේ පොහොට්ටු අපේක්ෂක මේ මස එළියට. එරික් ගාමිණී ජනප්‍රියගේ පුවත් වාර්තාවේ සඳහන් වෙනවා ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු නම් කිරීම මේ මස අවසානයේදී සිදු කරන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළයි කියලා. කොමුණත් පොහොට්ටු අපේක්ෂකයා කවුද කියන එක තමයි තාමත් නොවිසඳුණු කාරණය බවට පත් වෙලා තියෙන්නේ. එකම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නියත වශයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ආදී කාරණා පිළිබඳව යම් ගැටලු සහගත තත්ත්වයන් එක්ක ඊළඟට වැට උඩ තියෙන තත්ත්වයක් තමයි අපට නිරීක්ෂණය වන්නේ. නමුත් දැන් බොහෝම අද හෙටම ජනාධිපතිවරයාගේ ප්‍රචාරක රැලි ප්‍රචාරක කටයුතුත් ආරම්භ වන බවක් දැන්ටමත් යම් යම් වෙළඳ දැන්වීම් ආරම්භ කරමින් මැතිවරණ ව්‍යාපාරයක කටයුතු ආරම්භ කර ඇති සේයාවකුත් දකින්නට ලැබෙනවා. ඒ තුලත් සමහරු ප්‍රකාශ කරනවා ඔය කොහොම වුණත් රනිල් වික්‍රමසිංහ මහත්මයා එහෙම පිළිබඳව තවමත් අවිනිශ්චිතයි කියලා. නමුත් පොදුජන පෙරමුණ බලාගෙන ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ හරි වචනයක් එනකන් රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයා විදියට පොදුජන පෙරමුණ නම් කරනවා කියලා කියන්නේ දැනට පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය බලාපොරොත්තු වෙන ඉන්න ධම්මික පෙරරා මහත්තයාට හුලං. ඒක තමයි දැනට තියෙන මේ පොහොට්ටුව ඇතුලේ කතාබහට ලක්වන ප්‍රධාන කාරණාව බවට පත් වෙලා තියෙන්නේ. සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.